විශ්වවිද්‍යාල ශිෂ්‍යන් පාරට බහින්නේ මේ සමාජයත් එක්ක තියෙන වෛර කින්ද කියන එක. ඒක අතිශය පසුගාමි අදහසක් කියලා මම කියන්නේ. එහෙම නෙවෙයි. ඇත්තරම ඔවුන් කියන ශිෂ්‍යන් පාරට බහින්නේ මේ තමන්ගේ ඒ මොහොතේ තමන්ගේ ජීවිතය ගැන විතරක් හිතලා නෙවෙයි. ඔවුන් ඇත්තරම මේ රටේ මිනිස්සු ගැන හිතමින් සහ ඒ ඔවුන් ආමන්ත්‍රණය කරන ප්‍රශ්න ඉතාම සංවේදී කාරණා. ඒ කියන්නේ ඔවුන් සමාජය ගැන ආදරයකින්, එහෙම නැත්නම් මේ රටේ අනාගත පරම්පරාව සම්බන්ධයෙන් වූ සංවේගයකින්, මේ රටේ පීඩනයට පත් වෙලා ඉන්න පුරවැසියෝ සම්බන්ධයෙන් වූ ආදරයකින් සහ මේ ඔවුන් 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 ඒ ඔවුන්ට සිද්ධ වෙන අසාධාරණ වලින් මුදවා ගැනීම අරමුණකින් පාට බහින ශිෂ්‍ය ප්‍රජාවක් තමයි ලංකාවේ ඇතන විශ්වවිද්‍යාල මේ ශිෂ්‍ය ව්‍යාපාරවල ඉන්නේ. ඉතින් ඒක කෙනෙකුට දකින්න පුළුවන්. මොකද දැන් කලකදී ශිෂ්‍ය ව්‍යාපාරයේ හොඳ වෙලා කලකදී නරක වෙන්න බෑනේ. දැන් අරගලේ කාලේ ශිෂ්‍ය මේ නායකීන් වීරයින් ලෙසනේ රටේ පුරවැසියෝ සැලකුවේ. ඊට කලින් ඒ කියන්නේ අරගලයට කලින් ඒ විශේෂ විශ්වවිද්‍යාල ශිෂ්‍යන් පාරවල්වලට එද්දී පුරවැසියෝ ඔවුන් කරදරයක් විදිහට සැලකුවේ. හැබැයි අරගලේ කාලේදී ඔවුන් වීරයින් බවට මෙහෙම ඔසවලා තැබුවා. හැබැයි ඒක නැවත වතාවක් වෙනස් වෙලා තියෙන්න බෑ. ලංකාවේ ඉතිහාසයේ ඉඳන් ශිෂ්‍ය ව්‍යාපාරය වැඩ කරලා තියෙන්නේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් දිනන් දින වෙනුවෙන්. ඉතින් ඒක නිසා ඔවුන් සම්බන්ධයෙන් මට විශේෂයෙන් ආදරයක් ගෞරවයක් තියෙනවා. සහ ඒක මේ ඒක කවුරු හරි කෙනෙක් කියනවා නම් මේ සමාජ වෛරකින් පෙළනවා කියලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, එහෙම නැහැ. සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කියලා මේ සැපවත් ජීවිත ගත කරන්නේ නැහනේ. ඒගොල්ලොත් ඉතාම දුෂ්කර තාවල මුණ දෙමින් තමයි ඔවුන්ගේ අධ්‍යයන කටයුතු වල නියැලෙන්නේ. මොකද ලංකාවේ තියෙන විශ්වවිද්‍යාලවල පහසුකම් අතින් බැලුවත්, එහෙම නැත්නම් විශ්වවිද්‍යාල ප්‍රවේශය ඉතාම අඩු පිරිසක් තමයි ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන්නේ. ඒ කියන්නේ සුදුසුකම් ලබල විශ්වවිද්‍යාලට වලට යාගන්න බැරි පිරිසක් ඉන්නවනේ ලංකාවේ. ඒ කියන්නේ මේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා, ඒ කියන්නේ උසස් පෙළ සමත් හැමෝටම විශ්වවිද්‍යාලවලට යන්න බෑ. මොකද්ද හේතුව? ඒ කියන්නේ ඒ තියෙන අවස්ථා නැත්නම් මොකද්ද කියන්නේ පහසුකම් අඩු වීම. ඉතින් ඒක මේ ශිෂ්‍යයාගේ වැරද්දක් නෙවෙයි. ඉතින් ඒ අයිතින් දිනාගෙන වෙනුන් තමයි උන් හැමදාමත් පාරට බහින්නේ. ඉතින් ඒක අසාධාරණ නෑ.